සැමදා සමහන් සැමදා සුවෙන් කොත්මලේ සිට බියගම දක්වා සම්ප්‍රේෂණය වන මාර්ගය ඇති වූ බිඳවැටීමක් හේතුවෙන් දෙවෙනිපුර හදිසි විදුලිය බිඳවැටීමක් සිදු වුණේ ඊයේ පස්වරු 5:10ටයි. ඒ අනුව පද්ධතිය සිදුවන අසමතුලිතතාවය සමග ආරක්ෂක හේතුන් මත බලාගාරය ආරක්ෂා කර ගැනීම සඳහා නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනයන්ත්‍රයේද ස්වයංක්‍රීයව අක්‍රිය වී තිබුණා. මෙහෙතුවෙන් දිවෙනපුර විදුලි සැපයුම බිඳවැටීමත් සමග ජනතාවගේ දෛනික කටයුතුවලට මෙන්ම ව්‍යාපාරිකයන්ටද එල්ලුවේ දැඩි බලපෑමක්. කරන්න ගන පහමාට ඉදර ගියේ දාම ආගෙන මේ වතුරත් නැහැ. ඔක්කොම දී වෙලා තියෙනවා. ඔක්කොම දී වෙලා. තියෙන පාඩුව වල හැටියට මේ පාඩුවත් ඉතින් ඒකටම දාලා ඉවරලා හිතා දා ගන්න තමයි තියෙන්නේ. මොනවදදී මත් ඉතින් අමෝදනේ කඩේ වෙලා සිටින් වහලා අපි ගියා යන්නේ. අපි ඔය අසරණ වෙච්ච එක විතරයි ගුණේ අපිට බිස්නස් එකක් කරගන්නත් දරුව ගියා. මේ අතර විදුලිය බෙදවැටීමත් සමග දිවෙනපුර ආරක්ෂාවතර කිරීමට පොලිසිය සහ යුද හමුදාව කටයුතු කරන ලැබුවා. අනතුරුව අදියර කිහිපයක් යටතේ විදුලිය සැපයුම ක්‍රමානුකූලව යථාතත්ත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය පියවර ගත්තා. ඒ අනුව ඊයේ රාත්‍රී 11 පමණ වන විට දිවෙනපුර විදුලි සැපයුම යථාතත්ත්වයට පත් කිරීමට ලංකා විදුලි බල මණ්ඩලයට හැකි වුණේ පැය 6කට ආසන්න කාලයකට අනතුරුවයි. එමෙන්ම නොරොච්චෝලේ බලාගාරයේ පළමු ජනනයන්ත්‍රයේ ඊයේ අක්‍රිය වීම නිසා අලුත් වැඩියාවෙන් පසු පෙර සූදානම් තත්ත්වයේ තිබූ එහි තුන්වැනි ජනනයන්ත්‍රයේ ක්‍රියාත්මක කිරීම ඊ රාත්‍රියේ සිදු කෙරුණු අතර එය අද ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි. විදුලි සැපයුම විසන්ධි වීම හේතුවෙන් ජල සැපයුමටද ඊයේ පස්වරුවේ බාධා එල්ල වූ අතර පැය කිහිපයක් තුළ ඒ යථාතත්ත්වයට පත් කිරීමට හැකි වූ බව ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලය සඳහන් කළා. ඊයේ පස්වරුවේ දිවෙනපුර ඇති වූ විදුලිය බිඳවැටීම විදෙස් මාධ්‍ය රසකද අවධානයට ලක්ව තිබුණා. 2016 මාර්තු මාසයේ පළමු වරට මෙවැනි විදුලි බිඳවැටීමක් සිදු වූ අතර 2020 අගෝස්තු 17 වෙනිදා කෙරවලපිටියේ සම්ප්‍රේෂණ පද්ධතියේ සිදු වූ විදුලි බිඳවැටීමක් හේතුවෙන් පැය 6කට අධික කාලයක් විදුලි සැපයුම තාවකාලිකව විසන්ධි වුණා. ඊට අමතරව 2021 දෙසැම්බර් 3 වෙනිදාද කොත්මලේ සහ බියගම විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදුලි සැපයුම බිඳවැටුණා. මෙම සෑම අවස්ථාවකදීම යලිත් මෙවැනි විදුලිය බිඳවැටීම ප්‍රකාශක YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.